අයිබෝවන් සුබ මධ්‍යනක් ඔබෙක් වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල මධ්‍යම අධිවේගී මීරිගම කුරුණෑගල කොටස අද සවස සිට ජන අයිතියට වරල්ල පල්ලියේ බෝම්බේට සම්බන්ධ සියලු දෙනා නීතියේ රැහැනට හසු කර ගන්නවා ආරක්ෂක ලේකම් කියයි ගුරු වෘත්තිය සංවෘත සේවාවක් වන ගැසට්ටුවත් නිකුත් වෙයි අද විදුලිය කැපිල්ලක් නැහැ විදුලි මණ්ඩලය කියයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ චීන ඔත්තුකාරියා මෙරට සංවර්ධන සංග්‍රාමයේ සුවිශේෂී සංදිස්ථානයක් ලෙස මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අද සවස ජනතා අයිතියට පත් කෙරෙනවා දේශීය ඉංජිනේරු දැනුම සහ දේශීය සම්පත් යොදා ගැනීම නිදිකල ඇතුගල්පුර පෙවිසුමේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසයි ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද මෙලෙස ජනතා අයිතියට පත්වන්නේ मार्ग संवर्तन अधिकारी अधीक्षण यटते मध्यम अधिवेगी मार्ग अधियर हतर कि समन्वित खड़वते सीट मीरिगम दक्वा किलोमीटर तीस हताक मीरिगम सीट कुरुनेगल दक्वा किलोमीटर हतलिहाई दशम नव्याक पोतुहेर सीट गलगेद्र दक्वा किलोमीटर तीस देखाई दशम पहाक कुरुनेगल सीट दमुल्ल दक्वा किलोमीटर हेटाई दशम तुनाक जनाधिपति गोटाबे राजपक्ष मेतुमागे सह ग्रामातिय महिंद राजपक्ष महतागे प्रधानात्वेन अद सवस विवृत्तवन मध्यम अधिवेगी मार्गे मीरिगम सिट कुरुणैगल दक्वा वू कोटस मंगतिरु हतरकिन समन्विताय मुदल गेवीमे कवुलु सहित प्रवेश स्थान लेस मीरिगम नाकलगमु दंबोक्क कुरुणैगल सह यग्गपिटिय अंतर होमारु मध्यस्थान क्रियात्मक वेनवा मीरिगम सिट कुरुणैगल दक्वा मेम मार्ग कोटस दनट श्रीलंकावे अलंकारम अधिवेगी मार्ग कोटस लेस हंदुन्वनवा देशीय अरमुदल योदवा देशीय कोंत्रात करुवन मकिन मेम मार्ग कोटसेदी करतिवीम विशेषत्वयक एतुगल्पुर पिविसुम अद सवस 4:30ट जनता आयतीट पत्किरीमट नियमिताय एम अवस्थाव स्वाधीन रूपवाहिनी ओस्से सजीवी लेस विकाशय करेनवा බොරැල්ලේ දේවස්ථානයකින් අත් බොම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. පරීක්ෂණ අවසන් වීමට පෙර ඒ පිළිබඳව විවේචන සිදු නොකරන ලෙසටත් ඒ මහතා මෙහිදී ඉල්ලා සිටියා. අස්කිරි මල්වතු මහනාහිමිවරුන් මුණ ගැසීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා. කොළඹ බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේදී ලැබෙන 26 වෙනිදා පැවැත්වෙන ජයපිරි දේශනාව සඳහා ආරාධනා කිරීම සඳහායි කමල් ගුණරත්න මහතා මහනාහිමිවරුන් මුණ ගැසුනේ. සිද්ධියක් වෙලා පැය 24ක් ඇතුළත ඒ සිද්ධිය ගැන විවේචනය එල්ල කරාට ඒක මං හිතන්නේ සාධාරණයි කියලා. දේවස්ථාන ඒ වගේම පන්සල් අනෙකුත් පූජනීය ස්ථාන ආරක්ෂාව ගැන විශේෂ සැලකිලිමත් භාවයක් දක්වනවා. ඉතින් මෙතනදී අත් බෝම්බයක් හම්බෙලා තියෙනවා. ඒ බෝම්බය එතනින් තියපු කෙනාව අපි අත්අඩංගුවට ගත්තා. නමුත් ඒ මාර්ගයෙන් ගිහිල්ලා හිටන් තව අත්අඩංගුවට ගැනීම තව කීපයක්ම සිද්ධ කරන්න තියෙනවා. ඒවා කරගෙන යනවා. මම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පැය දෙක තුනක් ඇතුළත නැත්නම් පැය 24ක් ඇතුළත මේ පරීක්ෂණ අවසන් කළා අත්අඩංගුවට ගැනීම කරන්න පුළුවන් නම් ඒක ප්‍රාතිහාර්යක් වෙන්න ඕනේ. මම ආරක්ෂක ලේකම් විදියට මම සහතිකයක් දෙනවා රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් සියලුම පුද්ගලයන් නීතිය රැහැනට ගේනවා කියලා. මම හිතනවා කාදිනල්තුමා එහෙම ප්‍රකාශ කරාට උන්වහන්සේ හිතනවට වැඩිය දුරක් හිතලා ඒ පරීක්ෂණ අවශ්‍ය පරිදි කරන්න රහස් පොලිසියටත් පොලිසිය නිලධාරි මහන්තුරුන්ටත් හැකියාව තියෙනවා. ඒක නිසා හදිස්සි වෙලා මේ ඒ අයට පරීක්ෂණ කරන ආකාරය උගන්වන්නේවත් ඒ අය කරපු විදිය විවේචනය කරන්නවත් නැතිව පොඩ්ඩක් පරීක්ෂණ කරන්න ඉඩ දෙන්නයි. විදුහල්පති ගුරු උපදේශක සහ ගුරු සේවා සංවෘත සේවාවක් බවට පත් කර තිබෙනවා. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම සේවා සංවෘත සේවාවක් බවට පත් කර ඇත්තේ. පසුගිය කාලයේ ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති වර්ජන සහ විරෝධතා ක්‍රියාමාර්ගවලදීද මෙම සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණා. 2021 අගෝස්තු 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙසේ විදුහල්පති ගුරු උපදේශක සහ ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත්වන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් යුතුවයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
පත්කිරීම් උසස් කිරීම් විනය ස්ථානමාරු සහ අනෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන AA සේවාවන් සඳහා දැනට ක්‍රියාත්මක අයුරින්ම ඉදිරියටත් බලපැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. කවුරු නාණ්ඩුවේ නිවත්ව ගියත් 113 දිනක සිටින්නේ නම් රජයේ කිසිදු ගැටලුවකින් තොරව ඉදිරියට ගෙන යා හැකි බව අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා පවසනවා. රජයේ ස්ථාවරත්වයේ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ඒ මහතා අවධාරණය කළා. ගලගිතිර තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නව උපාධි දහරින් 45 දිනක වෙද පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සමෘද්ධි පෞල්වල ස්වයං රැකියාවල නිරත වූවන් 145 දිනක සඳහා ස්වයං රැකියා උපකරණ ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ පොරොන්දු වූ සෑම දෙයක්ම ඉදිරි වසර තුන තුළදී ඉටු කරන බවද කෙහෙළිය රඹුකැල මහතා කියා සිටියා. चंद संपूर्ण අද දිනේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරනවා. විදුලි උත්පාදනය සඳහා විදුලි බල මණ්ඩලය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් ලබා දීමට කණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කිරීම හේතුවෙන් විදුලි සැපයීම අකණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබුණා. පාරිභෝගිකයන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙසයි විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටින්නේ. ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් 677 දෙනෙකු අලුතින් හඳුනාගත් බව සෞඛ්‍යංශ පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 594,996ක් දක්වා ඉහළ ගියා. කොරෝනා ආසාදනය වූ 11,935 දෙනෙකු මේවන විට ප්‍රතිකාර ලැබනවා. 567,871 දෙනෙකු කොරෝනා ආසාදනය වී සුවය ලබා ඇති බවයි සෞඛ්‍යාංශ සඳහන් කළේ. ඊයේ දිනේදී කොරෝනා මරණ 16ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,190ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් මර්ධන එන්නත් පළමු මාත්‍රාව 1,61,89,227 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. දෙවන මාත්‍රාවද 1,38,69,020 දෙනෙකුට ලබා දී තිබෙනවා. කොරෝනා මර්ධන බූස්ටර් එන්නත 46,40,459 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ගත වූ පැය 24 තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් 31,70,242 වාර්තා වුණා. කොරෝනා මරණද 7,626ක් ගෙවි ගිය පැය 24 තුළදී වාර්තා වී තිබෙනවා. එම කාලය තුළ වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ගෙවි ගිය පැය 24 තුළදී එරටින් ආසාදිතයන් 8,15,620ක් සහ මරණ 2,140ක් වාර්තා වුණා. ලොව පුරා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32,42,33,702ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත සංඛ්‍යාව 55,47,126ක්. වේලියෝ ප්‍රදේශයේ නව සීනි කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි විය ඇති බව රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. නව කර්මාන්ත ශාලාව ඉදිකිරීමෙන් පසු මෙරට සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 20000කින් ඉහළ නැංවීමට නියමිතයි. රැකියා දහසක්ද AOC නිර්මාණය කිරීමට හැකි බවයි ජානක වක්කුඹුර මහතා පෙන්වා දෙන්නේ. ගොවිපවුල් දසදහසකට වැඩි සංඛ්‍යාවකට මෙම ව්‍යාපෘතියෙන් සිත සැලසෙනවා.
අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ස්වයං රැකියා ලාභීන්ට උපකරණ බෙදා දීමේ අවස්ථාවට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලංකාවේ තව සීනි කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න. වේලියොය මගේ දිස්ත්‍රික්කයේ හා කෙරෝලේ බලංගොඩින් පල්ලෙහා මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. සඳුදා කැබිනට් මණ්ඩලයේ නව සීනි කර්මාන්තශාලාවක් ස්ථාපිත කරන්න මට කැබිනට් අනුමැතිය දුන්නා. මම බලාපොරොත්තු වෙනවා මේ සැටේ සීන් නිෂ්පාදනය තවත් මෙට්‍රික් ටෝන් 20000ක් වැඩි කරන්න. ඒ ප්‍රදේශයේ ගොවි පවුල් 10000ක් ඇති හැකි මිනිස්සු බවට පත් කරන්න අලුතෙන් රැකියා 1000ක් ලබලා දෙන්න. නරකද? අර වේඩුවේ නිකාන් තියෙන ඉඩම් ටික වවලා උක්කර්මාන්තය කළා. අපේ රටේ පවුල් පාල 1000කට විතර රැකියාවක් කරන තරම් බවට පත් කරන්න කාරු ආණ්ඩු කරත් ආණ්ඩුවට මේවා ඉතුරු වෙන්නේ මට නෙමෙයි. विदेश संचार गाल सह अवट प्रदेश बहुल अपवार्ताकुवा जनप्रिय क्रीडा वक्वन सर्फिन क्रीडा वसंदा विदेश विशाल पिरीसा यमुवे ගාල්ල දෙවට ප්‍රදේශයේ මුහුදු වෙරළ සර්ෆින් ක්‍රීඩාවට ඉතා යෝග්‍ය තත්වයක් පවතින බැවින් විදේශ සංචාරකයන් මෙම ප්‍රදේශයට වැඩි වශයෙන් පැමිණෙන බවයි වාර්තා වන්නේ. ගත වූ දින 11ක කාලය තුළදී සංචාරකයන් 31688 දෙනෙකු මෙරට සංචාරය කර තිබෙනවා. ආසියා කලාපයේ සංචාරයට සුදුසු ආරක්ෂිතම රට ලෙස ශ්‍රී ලංකාව පත් වුණා. නීති විරෝධී ලෙස තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. පොලිස් විශේෂ කාර්යබලක මූලස්ථානයේ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. කොළුපිටිය පොලිස් වාසමේ නාගරික වෙළඳ සැලැස්සලදී සිදු කළ වැටලීමකදී දුම්වැටි 12000ක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ දයා විජේසේකර මහතා අභාව ප්‍රාප්ත වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී දයා විජේසේකර මහතා ඊයේ පස්වරුවේ අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා අමාත්‍යංශ කීපයකම මාධ්‍ය ලේකම්වරයෙකු ලෙසද කටයුතු කළා. දවස පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ දයා විජේසේකර මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස කලක් කටයුතු කළා. එච්.එම්. අශ්රෆ් මංගල සමරවිර යන අමාත්‍යවරුන් යටතේ මාධ්‍ය ලේකම්වරයෙකු ලෙස ඒ මහතා කටයුතු කර තිබෙනවා. විජේසේකර මහතා රූපවාහිනී නිවේදිකාවක වන සඳමාලි හේමනායක මහත්මියගේ පියායි. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පස්වරුව 1:55 සිට අපගේ පැයෙන් පැය ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න ඔබට සුබ දවසක්.